පහුගිය දවස්වල ක්‍රිකට් වලට වඩා ප්‍රශ්නයක් ඇති වෙගෙන වගේ ආවා මොකද්ද? ජාතිය. මොකද්ද? ජාතිය. ජාති ප්‍රශ්නය. මේ ජාති ප්‍රශ්නය හැමතිස්සෙම ඇති වෙන්නේ අපි අපේ පැත්තෙන් බලන නිසා. දෙමෙතනින් හැමෝම වගේ සිංහලනේ. ඒතර මේ සිංහල ජාතියේ ඉන්න අය ඒගොල්ලෝ දකින්නේ ඒගොල්ලන්ට සාපේක්ෂව. දෙමළ මිනිස්සු දකින්නේ කාට සාපේක්ෂවද? දෙමළ මිනිස්සුන්ට සාපේක්ෂව. එතකොට අපි මෙතනදී එක පැත්තකින් හිතන්න පුරුදු වෙන්න ඕනේ අපි වගේමයි අනිත් අයත්. අපි වගේමයි අනිත් අයත්. අපි හදනවා අපේ ජාතිය රැකගන්න, ඒගොල්ලෝ හදනවා ඒගොල්ලෝගේ ජාතිය රැකගන්න. කාට හරි පුළුවන් වුණොත් මෙතනින් එහාට ගිහිල්ලා මේ දෙපැත්තම ගැන මැදිහත්ව දකින්න අන්න එයා ඥානවන්තයෙක්ද නැද්ද? ඥානවන්තයෙක්. හිතන්න මෙහෙම උපාසකම්මව උපාසකම ජීවත් වෙන ප්‍රදේශයේදී අසල්වැසීන් වැසියන් විසින් මරණෝ උපාසකම්මගේ ඥාතීන් ඔක්කොම නිකම් මරණෝ. මරණ ප්‍රධානම හේතුව උපාසකම්ම කරපු වැරද්දක් නේ. උපාසකම්මගේ බාප්පගේ පුතෙක් පිටර් පැත්තක ඉඳලා එයා කරපු වැරද්දක් නිසා උපාසකම්මලගේ ඔක්කොම කට්ටියම මරුවා කියලා හිතන්නකෝ. එතන උපාසකම ඒ ගම ගැන ප්‍රසාදයද අප්‍රසාදයද ඇති වෙන්නේ. ආ එතන උපාසකම්ම යනවා ඒ ගමින් වෙන තැනකට. වෙන තැනකට ගියාට පස්සේ ඒ ගමෙන් එන හැම මිනිහෙක් දිහාම බලන්නේ සැකෙන්ද නැද්ද? එතනින් එහාට විශ්වාසය ගොඩනගා ගන්න ලේසිද නැද්ද? විශ්වාසය ගොඩනගන්න ඕනි උපාසකම්මගේ පැත්තෙන්ද? ඇත්තටම ගමේ කවුරු හරි ගිහිල්ලාද විශ්වාසය හදන්න ඕනේ? නෑ, උපාසකම්මගේ පැත්තෙන් නෙවෙයි. ඇත්තටම හදන්න ඕනේ කවුද? ආ එහෙනම් අපේ රටෙත් ඒක තමයි වෙලා තියෙන්නේ. නේ අපිත් හැත ගණන් වල සෑහෙන දෙමළ මිනිස්සු මරලා දාලා උතුරේ ප්‍රශ්නය නිසා දකුණේ දෙමළ මිනිස්සු මරුණාට පස්සේ ඒ දෙමළ මිනිස්සු අපි ගැන තියෙන විශ්වාසයද අවිශ්වාසයද? අවිශ්වාසයක්. එතකොට ඒගොල්ලෝ ස්වභාවිකවම අපිව ප්‍රතික්ෂේප කරනවද නැද්ද? එහෙනම් ඒ ප්‍රතික්ෂේප කරන්න එක නවත්තන්න අපි මොකද කරන්න ඕනේ? ඒකට විසඳුමක් දෙන්න ඕනේ. ඒ විසඳුම විදිහට මේ සින්තුවේ යෝජනා කරන්නේ ආදරේ. මොකද මේකට විසඳුම විදිහට මේ සින්දුවේ යෝජනා කරන්නේ ආදරේ. අපිට පුළුවන් වුණොත් ඒ අයට ආදරේ දක්වන්න, ඒගොල්ලන්ගෙන් ප්‍රතික්ෂේප වීම, ඒගොල්ලන්ගෙන් ගැරහීම, නිඳා ලැබෙනකොටත් අපිට පුළුවන් වුණොත් ඒගොල්ලන්ට ආදරේ පෙන්වලා ඒගොල්ලන්ගේ හිත වෙනස් කරන්න ප්‍රශ්න විසඳන්න පුළුවන්ද බැරිද? එතන මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා ඔළුවට දාගෙන මේ බුදුදහම නම් මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒත් මේ රටේ ප්‍රශ්නයට මූලිකම හේතුව තමයි අවිශ්වාසය අපි අතර ගොඩ නැගිලා තියෙන. ඕගොල්ලෝ පහුගිය දවස්වල මුස්ලිම් මිනිස්සු අවිශ්වාස කළානේ. ඒ වගේ තමයි අපේ ඔළුවට විසදානවා. අපේ ඔළුවට කොච්චර විසදානවද කිව්වොත් මම ඒකට තදින් විරුද්ධ වුණා ඉස්සර. මම ජාතිය මහ බොරුවක් වේ කිව්වා 2015 16 දී. එතකොට හාමුදුරුවෝ ඇවිල්ලා මට ස්ටේජ් එකට නැගලා මට බැන්නා මේ මොඩ එකේ කතා කියන්නේ તો බණ කියන්න ආව නම් බණ කියලා යන්නේ කියලා. ඒ වගේ ප්‍රතික්ෂේප කරාට අන්තිමට අපි මහා රට අද අගාධයකට ගිහලා නෙවෙයිද නතර වුණේ? අගාධයකට ගිහලා නතර වුණේ. මට මතකයි 2018 විතර 19 බෝම්බෙන් පස්සේ මම කෝච්චිය යනකොට මංගාව අපිට කවුරු ෂීට් එකක් දුන්නේ? මං කෝච්චිය නැගගහම ෂීට් එකක් දුන්නේ. ෂීට් එකක් දුන්නා මේ මුස්ලිම් මිනිහෙක් දුන්න ෂීට් එක. එයාගේ නෝනත් එක්ක ඉඳගෙන තිබ්බේ. එයා නෝනා හෙන මහත ලොකු අර කළු පාට ඇඳගත්ත නෝනා කෙනෙක්. මූණ වහගෙන නෑ නෝනා කෙනෙක් නේ. නෝනා මේ නැගිට්ටා මහත්තයා ඉඳගත්තා. මමත් ඉඳගත්තා. මමයි මහත්තයයි ඉඳගත්තා. මේ නෝනා නැගිට්ටා. දැන් ටික දුරක් ගියා. පැයක් විතර ගියා. කෝච්චිය ගියාට පස්සේ කෝච්චිය මගදී නතර වුණා මොකක් හරි හේතුවක් නිසා. විනාඩි 15ක් 20ක් විතර නතර වෙලා ඉන්නකොට අර ගෑනු කෙනාට ඉන්නම් බෑ. ඊට පස්සේ මං ගියා මහත්තයාට චුට්ටක් මෙහෙට මංගාවට එන්න කියලා කිව්වා. මං ගියා නෝනාට ඒ මහත්තයා ඉන්න කෙළවරින් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න කෝච්චිය පිටත් වෙනකන් කියලා. ඉඳගත්තා. ඒ ගෑනු එක්කෙනා ඉඳගත්තේ ගමන් ජාතියේ මොකද මුර දේවතාවෙක් වගේ එක මිනිස්සෙක්, සිංහල මිනිස්සෙක් ඇවිල්ලා ඇඟට ගැම්ම අරගෙන අර ගෑනු එක්කෙනාට තම්බි ආරකයි මේක කියලා බයින්නගත්තා. මං ඇම මොකෝ මේ බයි මේ එහෙම මේ බෞද්ධ භික්ෂුවට ඔබ වහන්සේට අගෞරව කරන්න දෙන්න බෑ. මේ මුන් කවුද මෙහෙම කියලා අර ගෑනු එක්කෙනාටයි මහත්තයටයි බැන්න. මම නවත්තන්නේ නැද්ද? මටත් බැන්න අන්තිමට. හාමුදුරුන්ටත් බැනලා ආගමයි ජාතියයි රකින්න යන මහා සෞතු මිනිස්සෙක් එතන නිර්මාණය වුණා. මොකක් නිසාද? ආකල්ප. ඒ කියන්නේ මුස්ලිම්ද බෞද්ධද සිංහලද නෙමෙයි, හැම තැනකම හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සුත් ඉන්නවා. ඒගොල්ලොන්ගේද අපේද කියලා අදාළ නැහැ. අපි හොඳ ජාතියක්ද? නැහැ. අපි ඉතිහාසය බලන්න, අපි පූජනීය ජාතියක්ද? නැහැ. අපි පෙට්‍රල් වක් කරලා, භූමිතෙල් වක් කරලා, පණ පිටින් අනිත් ජාතියින් මරපු ජාතියක් තාම ජීවත් වෙනවා ඒගොල්ලෝ.
වයසක ආච්චියම්මල ඉන්න තරුණ කාලේ දෙමළ මිනිස්සුන්ව ගිනි තිබ්බ කට්ටිය ඉන්නවා. දෙමළ මිනිස්සුත් ඉන්නවා සිංහල අයව විනාශ කරපු මිනිස්සු අතර ප්‍රශ්නයක් නෙවෙයි මේක ඇත්තටම. මේක ප්‍රශ්නේ තියෙන්නේ කොහෙන්ද? ආකල්ප අදහස් අපි ඔළුවට දාන අවිශ්වාසය. එහෙනම් අපි මුලින්ම කරගන්න ඕනේ මොකද්ද? මේ ඔළුවට දාන අදහස් ටික අයින් කරගන්න. මේ අතාර්කික අදහස් ඔක්කොම අතහැරලා දාන්න. බෞද්ධයෙක් නම් කිසිම එළියෙන් එන දෙයක් නිසා නෙවෙයි අපිව කෙලෙසෙන්නේ, අපේ ඇතුළෙන් එන දෙයක් නිසා කියලා අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? අන්න මේ සින්දුවේ කියන්නේ මෙහෙම. සීමා මායිම් නැහැ ඉරහඳ එළියට. ඉරහඳ එළියට සීමාවක් නැහැ. සුවඳට සුළඟට රිසිසේ. සුවඳටයි සුළඟටයි ඕනම තැනක පාවීයා හැකි විහඟ ගීතයකට සීමා මායිම් නැහැ මිනිසත් සේනට. සීමාවක් නැහැ කියලා කියනවා. පෙනෙනාමානේ දෑසම බොඳ කර සුන්නත් දූවිලි සිහිනය අමුණන. සුන්නත් දූවිලි වෙලා තියෙන අපේ සිහිනය මේ යුද්ධ කාලේ, යුද්ධ ඉවර වෙච්ච ගමන් ගහපු එක. කය මිස සිත නැති මනුසත් සෙනකට, එතන ඉන්න මනුසත් සෙනක ත්‍රස්තවාදීන් කය මිස සිත නැහැ, සිතක් පපුවක් නැති. සියතුන් කැඳවමු කියා දෙන්න සිතත් කයක් ඇති ලෝකය මුමුණන. මොකද්ද සෙනෙහස? මොකද කියලා දෙන්න ඕනේ. එහෙනම් මේ අනිත් අපිව මරන්න එන මිනිස්සුන්ට අපි කියලා දෙන්න ඕනේ මොකද්ද? සෙනෙහස. මොකද ඒගොල්ලන්ට අහිමි වෙලා තියෙන්නේ මොකද්ද? සෙනෙහස. ඒගොල්ලෝ මරන්නේ ඇයි? දැන් ඔය අපි දන්නවා පලස්තීන ඊශ්‍රායලයේ ගැටුම ලෝකේ මිනිස්සු මරා ගන්නවා. මොකද්ද මෙතන නැත්තේ? සෙනෙහස. උණුසුම් කඳුලට වනපස මලකට, උණුසුම් කඳුලකට වනපස මලකට පතන් බිමක හිරිපිනි පොද පුකුරට සීමාවක් නැහැ. බිමට වැටුනහම සීමාවක් නැහැ. හැමෝම එකම මහ පොළොවට තමයි කඳුල වැටෙන්නේත්, මල වැටෙන්නේත්, ඔය හැම හිරි පොද වැදෙන්නේත් එකම පොළොවටද නැද්ද? එකම පොළොවට. සීමාවක් නැහැ. අනන්ත ආදරයේ සිත මිස, අනන්ත ආදරයේ හිතක් තියෙනවා නම් අපිට වෙන මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. නැවතුම් රතු වෙලි නුරාම පැටලි වැලි කඳු කටු බැමි ඒ කාලේ තිබ්බේව ගරාදි උමගවල් මේ කිසිවක් නැහැ. සීමාවක් නැති දිනිඳු හිනාවකට, දිනිඳු කියන්නේ ඉර, ඉරගේ හිනාවකට නම් ගම් නොතන කරන. අපි ඇත්තරම ಜಾති වෙන් වෙලා තියෙන්නේ පෙනුමෙන්ද නමින්ද? දැන් මෙතනින් දෙමළ කට්ටිය අපි අඳුර ගන්න පුළුවන් වෙන්නේ, මුස්ලිම් කට්ටිය අඳුර ගන්න පුළුවන් වෙන්නේ මූණෙන්ද නමින්ද? නමින්. අපේ රටේ ඉන්න ඔක්කොම මුස්ලිම් අයයි දෙමළ අයයි අපි වගේමද නැද්ද? අපි වගේමයි. වෙනස් වෙන්නේ ඇඳුමෙන් සහ නමින්, භාෂාවෙන්. නැතුව එහෙම මූණවලින් වෙනසක් නැහැ. නම් ගන්න උතර කරන ඉරහඳ එළියට සීමාවක් නැති ඉරහඳ එළියට. ඒක තමයි ගීතේ, මේක ජනප්‍රිය නැති ගීතයක්. හැබැයි ඉරහඳ යට කියන චිත්‍රපටියේ ගීතයක් මේක. අහන්න. සුවඳට සුළඟට රිසිසේ, රිසිසේ බොඳ කර සුන්නත් දූවිලි සිහිනය අමුණන. කය මිස සිත නැති මනුසත් සෙනඟට
සින්දු ඉතින් ඒ සින්දුව ඇතුලේ තියෙන දේවල් තමන් හරියට තේරුම් ගන්න දේශපාලනයේවත් වෙන මොකක්වත් නෙවෙයි මනුෂ්‍යකම තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ වටින්නේ එච්චරයි තමන් ගාව ඉන්න කෙනා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද මොන භාෂාවේද කියලා මොන ජාතියේද කියලා හිතන්න යන්න එපා ඕගොල්ලෝ සුද්දෙක් දැක්කහම කියනවද මුන් තමයි අපේ රටේ ඉන්න මේ ජාතික වීරයෝ ටික ඔක්කොම මැරුවේ මුන් තමයි රට විනාශ කරේ කියලා ඕගොල්ලෝ සුද්ද දැක්කහම කියනවද නෑ සුද්ද දැක්කහම දෙකරණ ඇවිලා බිම බඩ ගාගෙන යන්නේ ඒත් දෙමළ මිනිස්සු අතිනොත් වැරදි වුණා මුස්ලිම් මිනිස්සු අදිනොත් වැරදි වෙන්නේ නැහැ එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අර ඒ කාලේ හිටපු සිංහල මේ ඉංග්‍රීසි මිනිස්සුන්ට සමාව දුන්නා නම් ඒක අමතක කරා නම් මේ දේවලුත් අමතක කරලා මෙතනින් ඉස්සරහට යන්න අපිට අපේ මහජාතිය පැත්තෙන් තමයි ආදරය දෙන්න වෙන්නේ. ඒ පැත්තෙන් අපිට ආදරයක් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ බෑ. පැහැදිලිද? වැඩිහිටියා තමයි පොඩි හිටියට ආදරය කියලා දෙන්නේ. අපිට තියෙන බෞද්ධ සංස්කෘතියක්. මොනවානතත් අපිට තියෙන බුදුදහමේ පෙන්වනවා කිසිම සතෙක්ට කිසිම ජීවියෙක්ට වෙනසක් කරන්න නැතුව හැමෝටම එක සමානව සලකන්න උත්සාහ කරන්න කියලා. බුදුහාඳුරු ජාතියක් කුලයක් නෙවෙයි සතෙක් සිව්පාවයක්ද කියලා හොයන්න එපා කියනවා භූතාවා සම්භවේසීවා මැරිච්ච කෙනෙක් වුණත් ජීවත් වෙන කෙනෙක් වුණත් ජීවිතේට එන ඒ කියන්නේ බඩට පිළිසිඳ ගත්ත එක්කෙනෙක්ට වුණත් මේ හැම කෙනාටම මෛත්‍රී කරන්න කියලා දෙලා තියෙන්නේ ආ හැම සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා කියනවා ඉතින් එහෙම දර්ශනයක් එහෙම දහමක් අපිට තියෙන ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක අපේ ජීවිතයට එකතු කරගන්න තෙරුවන් සරණ හැමදාම
අපි මේ ආර විහාරයේ භාවනා ශාලාව තමයි ඉදි කරගෙන යන්නේ ඔබේ දායකත්වයෙන් අපි ස්ලැබ් එක දැම්මා අපිට තියෙන මේ භාවනා ශාලාව ගොඩනගා ගන්න දැන් තව ටිකක් වැඩ තියෙනවා ඒ වගේ මුඩතට්ටුවේ ආර විහාරය ගොඩනගන්න තියෙනවා ඉතින් කැමති අයට පුළුවන් දායක වෙන්න ඔබගේ දායකත්වයෙන් තමයි මේ වෙනකම් මේක ගොඩනැගුවේ පුළුවන් හැමදෙනාම දායක වෙන්න මේ භාවනා ශාලාව ඉදි කිරීම සඳහා අපි නේවාසික කඳවුරු පවත්වන්න තමයි මේ ස්ථානය ගොඩනගන්නේ. එතකොට ඔබටත් පුළුවන් ඇවිල්ලා නේවාසිකව ඉඳලා මේ වැඩසටහන් වලට භාවනා වලට සහභාගී වෙලා ඔබේ හිත වෙනස් කරගන්න, හිත සනසෝ ගන්න, නිර්වාණ අවබෝධය කරගන්න. ඉතින් පුළුවන් අය හැකි පමණින් දායක වෙන්න කියලා මතක් කරනවා. පල්ලෙහැන් ගිනුම් අංක දාලා තියෙනවා. ඒ ගිනුම් අංක වලට දායක වෙන්න පුළුවන්. WhatsApp අංකයට අංගයට ඔබ දායකත්වයේ ඉච්ච ඒ මුදල සහ ඔබගේ නම විස්තර ඇතුළත් කරලා එවන්න හැකියාව තියෙනවා. මේ හැමදෙනාම දායක වෙන්න කියලා මතක් කරනවා. ເຕരുവັນ சரණයි. ດັນເບວິຕິວິຍັດນະນະພາ